රකුසක් කින්නවා ඔයාව කිල ගන්න පලාගෙන. ඒ තමයි ඩිප්‍රෙෂන්. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මිලියන 280ක් ඩිප්‍රෙෂන් වල සිරකරුවන්. ඩිප්‍රෙෂන් කියන්නේ මොකක්ද කියන කාරණාව මම කියලා දෙන්නම්. මාත් එක්ක රෝන්දියක් යන්න ආස නැද්ද? යන කට්ටිය මේ බස් එකට නගින්න. ඩියුස් ගර්ල් සබ්ස්ක්‍රයිබ් කරන්න. ගොඩක් මිනිස්සු ඩිප්‍රෙෂන් සහ ස්ට්‍රෙස් එක සෑහෙන්න පටලවගෙන ඉන්නේ. අපි හැමෝගෙම ජීවිතය ඇතුලේ ආතතියක් තිබුණත් ඩිප්‍රෙෂන් කියන්නේ නම් වෙනම කතාවක්. ඉතින් එන්න අද අපි මොටිවේෂන් බෝඩ්කාස්ට් තුලින් ඩිප්‍රෙෂන් කියන්නේ මොකක්ද කියලා සම්පූර්ණයෙන් කතා කරමු. මාව සබ්ස්ක්‍රයිබ් කරලා මේ හાર્ට් ටෝක් එක තවත් ඔයාගේ ඩිප්‍රෙෂන් තියෙනවා කියලා හිතන යහළුවාට ෂෙයා කරන ගමන් අපි දෙන්නම අද වීඩියෝ එකේ මොනවද තියෙන්නේ කියලා බලන්න යමු. හෙලෝ හෙලෝ, මම ඩියුස්. මම සරලව කියන්නම්, හිතන්නවා දිගින් දිගටම මොනම හෝ ප්‍රශ්නයක් නිසා මානසිකව බිඳවැටෙමින් ඉන්නවා කියලා. මේ බිඳවැටීමට හේතුව ආදර සම්බන්ධතාවයක බිඳවැටීමක් වෙන්න පුළුවන්. දික්කසාදයක්, තනිකමක්, දිගින් දිගටම ජීවිතය තුළ අසාර්ථක වීමක්, විභාග අසමත් වීමක් වගේ ඕනම දෙයක් වෙන්න පුළුවන්. තලන්න තලන්න යකඩේ රත් වෙනවා වගේ ඔන්න දැන් ඔයාගේ ඔළුව රත් වෙන්න පටන් ගන්නවා. ඔයාගේ ඔළුව ඇතුලේ ඔයාට අහිතකර එන්සයිම වල ක්‍රියාකාරීත්වය වැඩි වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ එන්සයිම විසින් ඔයාව සතුටින් තියන්න උවමනා කරන රසායනික ද්‍රව්‍ය විනාශ කරලා දානවා. මෙන්න මේ වලින් තමයි ඔයාගේ සතුට නිර්මාණය කරන්නේ. සතුට විතරක් නෙමෙයි, මොටිවේෂන්, ඇටෙන්ෂන්, කැමවලට ඇති රුචිය, මතක ශක්තිය, සිනහව, මූඩ් එක, නිින්ද වගේ මිනිස්සෙකුට ජීවත් වෙන්න උවමනා කරන හැම දෙයක්ම පාලනය සහ යාමනය කරන්නේ මේ අයයි. මේ අය බිඳවැටෙනවා කියන්නේ සරලවම ඔයත් බිඳවැටෙනවා කියන දෙයි. මාත් එක්ක රෝන්දියක් යන්න ආස නැද්ද? යන කට්ටිය මේ බස් එකට නගින්න. ඩියුස් ගර්ල් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඩිප්‍රෙෂන් වල ස්ටේජස් කිහිපයක් තියෙනවා. ඩිප්‍රෙෂන් හැදෙන මිනිස්සුන්ගෙන් සමහරක්ට නිදි නැති රැවල් තිබෙද්දි සමහරු කරන්නේ මුළු දවසම නිදාගන්න එක. සමහරුන්ට කෑම කන්න කිසිම පිරියක් නැති වෙද්දි සමහරු හිතාගන්න බැරි තරම් කෑම කනවා. මිනිස්සු බොරුවට හිනා වෙන්න පටන් ගන්නවා. කාමරයේ ඇතුලේ කළුවරේ ඇඳට වෙලා ගුලි වෙලා ඉන්න විතරක් පෙළඹෙනවා. සමහරු අතපය කපාගෙන තමන්ට රිදවා ගනිද්දී තවත් සමහරු සිය දිවි හානි කරගන්න උත්සාහ කරනවා. හිත එහෙ මෙහෙ දුවනවා. වැඩක් කරන්න අවධානය දී ගන්න බැරුව යනවා. මිනිස්සු සෙමෙන් සෙමෙන් ජීවත් වෙලා ඉතිම මිය යන්න පටන් ගන්නවා. ඩිප්‍රෙෂන් තියෙන කෙනෙක් අනිවාර්යයෙන්ම තෙරපිස් කෙනෙක් එක්ක වැඩ කරන්න ඕනි. සමහර වෙලාවට බෙහෙත් බොන්නත් සිද්ධ වෙයි. මොළයේ ඇතුලේ රසායනික ක්‍රියාකාරීත්වය නැවත යථා තත්ත්වයට පත් කරගන්නත් ඕනේ. හරියට ට්‍රීට්මන්ට් ලයින් එකේ යනවා නම් ඔයාට ඉතා ඉක්මනින් සුව වෙන්න පුළුවන්. දැන් මම මාතෘකාවට එනවා. මේ තරඟකාරී ලෝකයේ ඇතුළත බිඳවැටීම් බහුල සමාජයක් ඇතුළත ඩිප්‍රෙෂන් හදා නොගෙන ඉන්නේ කොහොමද කියන කාරණාව ගැන අපි දැන් කතා කරමු. තර්කය හරිම සරලයි. මාත් එක්ක රෝන්දියක් යන්න ආස නැද්ද? යන කට්ටිය මේ බස් එකට නගින්න. ඩියුස් ගර්ල් සබ්ස්ක්‍රයිබ් කරන්න. ප්‍රශ්නයක් ඇති මිනිසු මේ ලෝකෙ ඇතුළත නැහැ. අපි ප්‍රශ්නය ගැන හිතනවා කියලා කියන්නේම අපේ මොළයේ ඇතුලේ අපිට අවාසිතායක එන්සයිම වර්ධනය වෙනවා. ඒ එන්සයිම අපේ වැදගත් රසායනික ද්‍රව්‍යයන් විනාශ කරලා දානවා. හැබැයි අපිට පුළුවන් නම් සෙරටෝනින්, ඩොපමයින් හොඳ ඉහළ අගයක පවත්වා ගන්න වගේම අහිතකරු රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය අඩු කරගන්න මේ කතාව වෙනස් වෙනවා. ඔයාට කරන්න තියෙන්නේ එදිනෙදා ජීවිතයේ ඇතුළතට සරල දේවල් කිහිපයක් ඇතුළත් කරගන්න එකයි. එක්සර්සයිසස්, මෙඩිටේෂන්, යෝගා, මියුසික් තෙරපි, හෙල්දි ඩයට්, මූව් විත් ද නේචර්, ග්‍රැටිටියුඩ්, රයිට් අ ඩයරි, හෙල්පින් අදර්ස්. පරේක්ෂකයන් පවසන ආකාරයට මෙම ක්‍රියාකාරකම් සිදු කරන මිනිසුන්ගේ මොළයේ ඇතුළත සෙරටෝනින්, ඩොපමයින් ඉතාමත් හොඳ අගයක පවතිනවා. ඒ අයගේ ජීවිත ඇතුළත සතුට වැඩි, මොටිවේෂන් එක වැඩි, එනර්ජි එක වැඩි, යක්කු අගේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න පුළුවන් මොරාල් එකක් තියෙනවා. ඒ මිනිස්සු සිනහ වෙලා සතුටෙන් ඉන්නවා. දැන් කෙනෙක් කියාවේ
අම්මෝ මට තියෙන වැඩවලත් එක්ක නම් කොහොමද මම මේ දේවල් කරන්නේ කියලා. ඔන්න ඔය සිතුවිලි නිසා තමයි ගොඩක් තැන්වල අපිට වැරදෙන්නේ. නිකමට හිතන්න ඉලෝන් මස්ක්, මාර්ක් සකර්බර්ග්, වොරන් බෆට් වගේ මාත් එක්ක රෝන්දයක් යන්න ආස නැද්ද? යන කට්ටිය මේ බස් එකට නගින්න. ඩියුස්කල් සබ්ස්ක්‍රයිබ් කරන්න. බිලියන පතියන් ගැන සොයලා බලන්න. ඒ මිනිස්සු තමන්ගේ දවසේ ඇතුළතදී සෙරටොනින් බූස්ටින් ඇක්ටිවිටීස් වලට දීලා තියෙන තැන දැක්කට පස්සේ අර පිස්සු හැදෙයි. දවසකට විනාඩි 30ක් ව්‍යායාම කරලා විනාඩි 15ක් භාවනා කරලා ඔයාට හම්බුන දේවල් වලට ග්‍රැටිටියුඩ් කරන්න විනාඩි 10ක් වෙන් කරලා සතියකට පාරක් හරි ගහකොළ ස්වභාව දහමත් එක්ක නිවි සැනසෙල්ලේ පැයක් දෙකක් ගත කරලා සති දෙකකට වරක් හරි හොඳම යහළුවෙක් එක්ක තමන්ගේ ජීවිතේ අහුමුළු බෙදා හදාගෙන ප්ලේන්ටියක් මොනගමන් කයියක් ගහලා මාසෙකට පාරක් හරි සල්ලි ගැන ලොකුවට නොහිතා ඔය ආස කරන තැනකට ඔයාව එක්කගෙන ගිහිල්ලා ආදරෙන් සලකලා ආධ්‍යාත්මික ජීවිතයටත් යම්කිසි කාලයක් කැප කරලා ජීවත් වෙනවා නම් ඩිප්‍රෙෂන් ඔයාව හොයාගෙන එන්නේ නැහැ. ඔයා ඉන්න පැත්තක්වත් බලන්නේවත් නැහැ. මේ දේවල් කරන්න වෙලාවක් නැහැ කියලා ඔයා තාමත් කියනවා නම් නිකමට ඔයාගේ ෆෝන් එකේ ස්ක්‍රීන් ටයිම් එක බලන්න. සෝෂල් මීඩියා වලට වෙන් කරලා තියෙන කාලය බලන්න. ඒගොම්ම මගේ ඩියුස්කල් YouTube channel එකත් subscribe කරන්න. සෝෂල් මීඩියා වලට වෙන් කරලා තියෙන කාලය බලන්න. ඔයාට ඔයා ගැනම දුක හිතෙයි. මතක තියාගන්න ඩිප්‍රෙෂන් කියන්නේ වසංගතයක්. ඔව්, බෝ නොවන වසංගතයක්. හැබැයි වසංගතයෙන් බේරෙන්න ඔයාට කරන්න තියෙන්නේ සුළුම සුළු කැපකිරීමක් විතරයි. එහෙනම් ඔයාගේ නිහඬ සටන් වලට මකින් ජය. මම ටියුස්.